2003 මාර්තුවේදී ඇමරිකානු FBI ආයතනය ඇන්ඩ්‍රු කාසන් කියන අවුරුදු 44ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. FBI අත්අඩංගුවට පත්වීමට කාසන් කරපු වැරැද්ද හරිම අසාමාන්‍ය එකක්. සති දෙකකට කලින් ඇමරිකානු කොටස් වෙළඳපොලේ ගණදුනු කරන්න ලියාපදිංචි වෙන කාසන් ඩොලර් 800ක් වගේ සාපේක්ෂකව අඩු මුදලකින් කොටස් ගණදුනු කරන්න පටන් ගන්නවා. හැබැයි හරිම අරුම පුදුම විදියට මෙයා ඉතා අවදානම් කොටස් මිලදී ගැනීම සහ විකිණීම් 126ක් කරලා දින 14ක් ඇතුළත ඩොලර් මිලියන 350ක් දක්වා තමන්ගේ ඩොලර් 800 වැඩි කරගන්න සමත් වෙනවා. මේ කිසිම ගනුදෙනුවකදී කාසන්ට සුළු හෝ පාඩුවක් වෙන්නේ නැහැ. කොටස් වෙළඳ පොලක ඉතිහාසයේ කිසිම කෙනෙක් මේ තරම් අසාමාන්‍ය ලෙස වාසනාවන්ත වෙලා නැහැ. ඉතින් නිතතින්ම FBI ආයතනයේ ඇස කාසන් වෙත යොමු වෙනවා. අත්අඩංගුවට පත්වන කාසන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියන්නේ අදාහගත නොහැකි කතාවක්. පැය 4ක් තිස්සේ දීර්ඝ පාපෝච්චාරණයක යෙදෙන කාසන් කියනවා ඔහු කරපු සියලු කොටස් ගනුදෙනු වලින් ලාභ ලැබීම හෝ පාඩු ලැබීම ගැන ඔහු කලින් දැනගෙන වුණා කියලා. මොකද ඇන්ඩ්‍රු කාසන් පැමිණිලා වුණේ අනාගතේ. අවුරුදු 250ක් අනාගතේ ඉඳලා. මුලින් ඔහුගේ පාපෝච්චාරණය කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. කොටස් වෙළඳපොළ නියෝජිතයෙක් කියන්නේ එක්කෝ ඔහු ටොම් පචෙක් එහෙම නැත්නම් පිස්සෙක් කියලා. ඇන්ඩ්‍රු ලාභ ලබන්නේ මුලින් අනුමාන කිරීම ඉතාම අපහසු හිටි හැටියේම වෙළඳපොළ සිදුවන කොටස් මිල ඉහළ පහළ යෑම වලින්. කෙනෙකුගේ මෙවැනි ගනුදෙනු එකක් හෝ දෙකක් සාර්ථක වීමේ සම්භාවිතාවයක් තිබුණත් එක දිගට ගනුදෙනු 126ක් ලාභයෙන් කෙළවර වීම හුදු වාසනාව පමණක් නිසා කෙසේවත් සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමේ කියලා පරීක්ෂකයන්ට තේරෙනවා. මෙවැනි ගනුදෙනු වලින් යම් හෝ සාර්ථකත්වයක් ලැබීමේ එකම මඟ ඔහු නීති විරෝධී විදියට සමාගම් වල අභ්‍යන්තර තොරතුරු දැනගෙන සිටීම. පසුව ඔහුව රිකර්ස් දූපතේ තියෙන බන්ධනාගාරයට නියම වෙනවා. ඔහුට කොටස් වෙළඳපොලේ රහස්‍ය තොරතුරු නීති විරෝධී විදියට ලබා දුන්න අයගේ නම් හෙළි කරනකම්. නමුත් මෙයා දිගින් දිගටම කියන්නේ තමන් වර්ෂ 2256 ඉඳලා අතීතයට පැමිණි කෙනෙක් කියලා. ඔහු ජීවත් වෙන අනාගතයේ ඉඳලා අතීත කොටස් වෙළඳපොළ ගැන ලබා ගන්න දත්ත යොදාගෙන මේ ගනුදෙනු කළ බව ඇන්ඩ්‍රු පවසනවා. ඇන්ඩ්‍රු බලධාරීන්ට කියනවා ඔහුව නිදහස් කළොත් ඔසාමා බින් ලාඩන් ඉන්න තැනත් ඒඩ්ස් වලට ප්‍රතිකාරයකුත් කියන්නම් කියලා. ඔහු මේවා හෙළි කළාද කියලා හරියටම සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඔහු තමන් ආපු කාලයන්ත්‍රයේ තියෙන තැන ගැන කිසි දෙයක් බලධාරීන්ට හෙළි කරන්නේ නැහැ. මොකද එය වැරදි පුද්ගලයෙකුට ලැබුණොත් ඉන් මහා විනාශයක් වෙයි කියලා ඔහු හිතපු නිසා. කොහොම හරි ඇන්ඩ්‍රුව කොටු කර ගැනීමේ අදහසින් FBI එක ඔහුගේ තොරතුරු හොයන්න ගන්නවා. ඒ වුණත් 2002 දෙසැම්බර් මාසයට කලින්, ඒ කියන්නේ ඔහුව අත්අඩංගුවට පත් වෙන්න මාස 3කට එපිටින් ඇන්ඩ්‍රු ගැන කිසිම තොරතුරක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සියල්ල තවත් අද්භූතජනක වටයකට යන්නේ එක්වරම කවුරුත් දන්නේ නැති කෙනෙක් විසින් ඇන්ඩ්‍රුට නියමිත ඩොලර් මිලියන එක ඇප මුදල තැන්පත් කරලා ඔහුට ඇප ලබා ගැනීම තුලින්. 2003 අප්‍රේල් 3 වෙනිදා ඔහුට නැවත නඩුවට පෙනී හිටින්න නියම වෙනවා. මේ සඳහා ඇන්ඩ්‍රු පිටත් වුණත් මගදී ඔහු අතුරුදහන් වෙනවා. නැවත කිසිම දවසක ඇන්ඩ්‍රුව දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම කාලතරණය කරලා අතීතයට යන්න පුළුවන්ද? NASA ආයතනයේ වෙබ් පිටුවේ මේකට අපූරු පිළිතුරක් තියෙනවා. ඒ අනුව සරලවම අපි මේ මොහොතේ ඉන්නෙත් කාලතරණයක. අපි හැම පැයකටම පැයක් කාලය තුලින් අනාගතයට ගමන් කරනවා. ඒ වුණත් අපිට පුළුවන් ද පැයකට පැයක වේගයෙන් වෙනුවට ඊට වඩා වැඩි හෝ අඩු වේගකින් යන්න, නැත්නම් කාලයේ පසුපසට ගමන් කරන්න. උදාහරණයක් විදිහට පැයකට පැය 2ක වේගෙන්, නැත්නම් අවුරුදු 10ක වේගෙන් කාලයේ ආපස්තර යන්න අපිට පුළුවන් ද? කෙනෙක් එහෙම ගිහින් තරුණ වයසේ ඉන්න තමන්ගේ සීයව මැරුවොත් මොකද වෙන්නේ? සීය මැරිලා නම් ඔහු ඉපදෙන විදියක් නැහැ. ඔහු ඉපදලා නැත්නම් සීයව මරන්නේ කවුද? මෙවැනි මනස අවුල් කරන ප්‍රශ්න කාලතරණය නිසා අහන්න පුළුවන් වෙනවා. ඒ වුණත් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතා නියමයන් අනුව කාලතරණය කරන්න පුළුවන්. ආලෝකයට කිට්ටු වේගයකින් ගමන් කරන යානාවක කාලය ගතවීම වෙන්නේ හිමින්. දැනටත් පෘථිවි කක්ෂවල ගමන් කරන GPS චන්ද්‍රිකාවල අධික වේගය නිසාම ඒවායේ කාලය ගත වෙන්නේ පෘථිවියේ කාලය ගතවීමට වඩා මයික්‍රෝ තප්පර කීපයක් හෙමින්. මේ නිසා හැම විටම යම් කාලයකට පස්සේ මේ වගේ වෙලාව පෘථිවියේ වෙලාවට ගැලපෙන්න නැවත සකස් කරනවා. මේ සංසිද්ධියත් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය තහවුරු කරන ප්‍රායෝගික අවස්ථාවක්.
ඉතින් අපි අපේ කතාවට එමු. ඇන්ඩු කාසන් පිළිබඳ කතාව 2003 යාහූ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළවෙනවා. පිළිගත් ප්‍රවෘත්ති පළ කරන අන්තර්ජාලයේ තියෙන ප්‍රධානම වෙබ් අඩවියක් වෙන මෙහි මේ පුවත පළවීම එක්ක බොහෝ පුවත් සේවාවන් වල මේක උපුටා දක්වනවා. ඒ වගේම මෑත කාලීනව බ්‍රයිට් සයිඩ් වැනි ජනප්‍රිය YouTube channel වලත් මේ පුවත සත්‍යයක් විදිහට පළ වෙලා තිබුණා. නමුත් මෙහි සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න පිළිගත හැකි මූලාශ්‍ර හොයාගන්න නම් නැහැ. මේ සඳහා තියෙන එකම මූලාශ්‍රය Weekly World News කියන මනක් කල්පිත සහ ප්‍රහසනාත්මක ප්‍රවෘත්ති පළ කරන පුවත්පත. ඒ වගේම නිව්යෝක් කොටස් වෙළඳපොලේ වාර්තා අතර මේ තරම් ඉක්මනින් අධික ලාභ උපයපු කෙනෙක් ගැන සඳහන් වෙන්නෙත් නැහැ. අනිත් අතට යාහූ විසිනුත් මේ පුවත තමන්ගේ පුවත් අඩවියෙන් ඉවත් කරගෙන තියෙන්නේ. ඉතින් ඔබ මොකද මේ පුවත ගැන හිතන්නේ? මේක ඇත්තක් වෙන්න පුළුවන්ද? පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න.